චැනල්ල එක අපි කාලෙකට කලින් කතා කරපු දෙයක් පිළිබඳව ඔන්න දැන් යුක්රේනයෙන් වාර්තාවක් ලැබිලා තියෙනවා, සමීක්ෂණ වාර්තාවක්. ඉතින් ඒ ගැන කතා කරන ගමන් මම කැමති අපි කලින් කතා කරපු දේවල් ගැන පොඩ්ඩක් මතක් කරන ගමන් මේ වාර්තාව ඉදිරිපත් කරන්න. වලදිමීර් සෙලෙන්ස්කි ජනාධිපතිවරයා තමන්ගේ පොරොන්දු ඉෂ්ට කිරීමේදී කෙතරම් සාර්ථකද කියන කාරණය පිළිබඳව කියෙව් ජාත්‍යන්තර සමාජ විද්‍යාඥයන්ගේ ආයතනය විසින් ඉදිරිපත් කරලා තියෙන වාර්තාවක් එළියට ඇවිල්ලා තියෙනවා. මේක යුක්රේන මාධ්‍යවල මේ අද ජූනි 5 වෙනිදා වාර්තා කරලා තිබුණා. මෙහිදී මේගොල්ලෝ 1200 දෙනෙක්ගේ නියදියක් රුසියානු පාලනයේ නොපවතින යුක්රේන ප්‍රදේශවල ජීවත් වෙන 1200 දෙනෙක්ගේ නියදියකින් තමයි මේ තොරතුරු එකතු කරලා ඒ අනුව මේගොල්ලන් මේ සමීක්ෂණ වාර්තාව ආරම්භ තියෙන්නේ. මේකෙදි මේගොල්ලෝ කියනවා මේ සමීක්ෂණ වාර්තාවට මේ රෙස්පොන්ඩ් කරපු අයගෙන් 50%ක් විතර දෙනා කියලා තියෙනවා. වලදිමීර් සෙලෙන්ස්කි බොහෝ මේ පොරොන්දු ඉෂ්ට කරන්නට සමත් වෙලා නැහැයි කියන එක. 18%ක් විතර දෙනා කියලා තියෙනවා එයා ගොඩක් පොරොන්දු ඉෂ්ට කරලා තියෙනවා කියලා. 5%ක් විතර කියලා තියෙනවා එයා ඔක්කොම පොරොන්දු ඉෂ්ට කරලා තියෙනවා කියලා. 19%ක් විතර ඒගොල්ලන් කිව්වයි කියලා සඳහන් වෙනවා. මෙයා පොරොන්දු වලින් භාගයක් විතර ඉෂ්ට කරලා තියෙනවා කියලා. මේ ගණන් පොඩ්ඩක් එහා මෙහා වෙන්න පුළුවන්. නමුත් 50%ක් දෙනා කියලා තියෙනවා කිසිම, ඒ කියන්නේ බොහොමයක් පොරොන්දු ඉෂ්ට කරන්න සෙලෙන්ස්කිට බැරි වෙලා තියෙනවා කියලා. දැන් මෙතෙන්දි මේ වැදගත් කාරණය තමයි ගොඩක් වෙලාවට කෙනෙක්ට කියන්න පුළුවන් රුසියානු ආක්‍රමණය නිසා, නැත්නම් රුසියානු යුද්ධ මෙහෙයුම නිසා තමයි මේක කරන්න බැරි වුණේ. ඒක නිසා ඇත්ත වශයෙන්ම සෙලෙන්ස්කිගේ වැරැද්දක් නෙමෙයි මේක කියලා. නමුත් මම මීට කලින් සාකච්ඡා කරලා තියෙනවා ඔයගොල්ලොත් එක්ක, මේ යුද්ධය පටන් ගන්න කලින් 2022 පෙබරවාරි මාසෙට කලිනුත් යුක්‍රේන ජනතාව අතරේ ලොකු මතයක් තිබුණා සෙලෙන්ස්කි අසාර්ථකයි කියන එක. ඇත්තටම ඒක තමයි හේතු වුණේ සෙලෙන්ස්කි එක විදිහකට ඔය ජාතිකවාදී කඳවුර පැත්තට යන්න. ඕක මම කතා කරා සෙලෙන්ස්කිට නට්සි චෝදනා එන්නේ ඇයි කියන කාරණය පිළිබඳව සාකච්ඡා කරද්දී. ඒක දේශපාලන කතාවක්, මේ ප්‍රොපගැන්ඩ කතාවක් නෙමෙයි. ඒ වෙලාවේ මට මතකයි සමහරව මගෙත් එක්ක එල්ලෙන්න ආවා මේ ප්‍රොපගැන්ඩ කතාව. මේ ප්‍රොපගැන්ඩ කතාව නෙමෙයි, පොලිටිකල් ඇත්තම දේශපාලන පාඩමක් එතන තියෙන්නේ. සෙලෙන්ස්කිට උනේ මොකද්ද කියන එක. ඒ ලින්ක්, ඒ වීඩියෝ එකේ ලින්ක් එක මම මේ වීඩියෝ එකේ අන්තිමට වැටෙන් සලස්වන්නම්. මේ එතකොට ඕගලන්ට ඒකේ විස්තරේ බලාගන්න පුළුවන්. ඉතින් දැන් ඇයි මේ මිනිස්සු විශ්වාස කරන විදිහට ඇයි සෙලෙන්ස්කිට මේක කරන්න බැරි වුණේ? ඒක ගැන අහුවාම 31%ක් කියලා තියෙනවා රුසියානුවන්ගේ යුද මෙහෙම රුසියානු ආක්‍රමණය කියලා. 31%. 32%ක් කියලා තියෙනවා සෙලෙන්ස්කිට හරි හමං මිනිස්සු හිටියේ නැහැ, සෙලෙන්ස්කිගේ ටීම් එක කොම්පිටන්ට් නැහැ, ඒ කාර්යශූර නැහැ, ඒගොල්ලන්ට වැඩ බෑ සරලව කිව්වොත්. මම ඔබ කලින් කියලා තියෙනවා ඔය ඇත්තටම වෙච්ච දේ ගැන කතා කරනකොට. එතකොට ඒ වගේම තවත් කියලා තියෙනවා 26%ක් දෙනවා විශ්වාස කරනවා මේ ඔලිගාක්ස්ලා හින්දා. අර සල්ලිකාරයෝ ටික දෙනෙක් ඉන්නවනේ ඔය, අන්න ඒගොල්ලෝ හින්දා තමයි සෙලෙන්ස්කිට මේක කරගන්න බැරි කියලා. එතකොට ඒ ආපහු මතක් කරොත් එහෙම මිනිස්සු විශ්වාස කරනවා 31%ක් දෙනා විශ්වාස කරනවා රුසියානු ආක්‍රමණය හින්දා තමයි මේ සෙලෙන්ස්කිට එයාගේ පොරොන්දු ඉෂ්ට කරන්න බැරි වුණේ. 32%ක් විශ්වාස කරනවා එයාට හරියට මිනිස්සු හිටියේ නැහැ, එයාගේ ටීම් එක දක්ෂයෝ නෙමෙයි, කාර්යශූර මිනිස්සු නෙමෙයි. 26%ක් විශ්වාස කරනවා මේ ඔලිගාක්ස්ලා තමයි එයාව නැමැත්තුවේ, විශේෂයෙන්ම මිනිසුන්ගේ සුභසාධන කටයුතු ඒ වගේ දේවල් සපුරාලීම පිළිබඳව කියලා. ඉතින් මෙයාගේ පොරොන්දු වුණේ මොනවද? රුසියාවත් එක්ක තිබ්බ ප්‍රශ්නේ නිරාකරණය කිරීම, දූෂණය වැළැක්වීම සහ ජනතාවගේ සුභසාධනය. ඉතින් මෙන්න මේ කාරණා ඇතුළු කාරණා පිළිබඳ තමයි එතෙන්දී කතා වුණේ. මෙතෙන්දී තවත් සමහරු කියලා තිබ්බා වෙනත් රටවල් වලින් ආපු බාධා 10%ක් විතරයි කියලා තිබ්බා. එතකොට 10%ක් විතරයි කියලා තිබ්බා යුක්‍රේනියානු විපක්ෂය විසින් කරපු බාධා හින්දා යාට වැඩ කරගන්න බැරි වුණා කියලා. ඒක බොහොම පොඩි පොඩි ගණන්. 14%ක් විතර දෙනා කියලා තිබ්බා සෙලෙන්ස්කිගේ දූෂිතභාවය හේතුවක් වුණා යාගේ අසාර්ථකත්වයට කියලා. 9%ක් විතර කියලා තිබ්බා unrealistic promises, ඒ කියන්නේ මේ පොරොන්දු ඉෂ්ට කරන්න බැරි ඒවා කියලා. ඒ කියන්නේ මිනිස්සු විශ්වාස කරා මේ පොරොන්දු ඉෂ්ට කරන්න බැරි ඒවා නෙමෙයි කියන එක. 9%යි කියලා තියෙන්නේ මේ පොරොන්දු විශ්වාස කරන්න, මේ කරන්න බැරි පොරොන්දු කියලා. මිනිස්සු විශ්වාස කරා සෙලෙන්ස්කිව. ඇත්තටම 2019 ඡන්දෙදි මිනිස්සු සෙලෙන්ස්කිව විශ්වාස කරා. සෙලෙන්ස්කි යුද්ධය නවත්තයි කියන එක, යුද්ධය කියන්නේ ඒ වෙලාවේ රුසියාවත් එක්ක තිබ්බ අර්බුදය නවත්තයි කියන එක මිනිස්සු විශ්වාස කරා. මම ඔය කලින් අර මම කියපු වීඩියෝ එකේදී ඔක පැහැදිලි කළා. සෙලෙන්ස්කිට වැඩියෙන්ම ඡන්ද දුන්නේ රුසියන් භාෂාව කතා කරන මිනිස්සු. මොකද ඒගොල්ලෝ විශ්වාස කළා රුසියාවත් එක්ක තියෙන ප්‍රශ්නේ निराකරණය කරලා ආපහු ඉස්සර වගේ රුසියාවත් එක්ක ගනුදෙනු කරගෙන යන්න පුළුවන් විදිය තත්ත්වයක් සෙලෙන්ස්කි නිර්මාණය කරයි කියලා. ඒක කරන්න සෙලෙන්ස්කිට වැඩපිළිවෙලක් තිබුණේ නැහැ. ඒ වැඩපිළිවෙලක් තිබෙන්නේ නැති වුනාම ඒ මිනිසුන්ගේ බලාපොරොත්තු කැඩුනම, සෙලෙන්ස්කිට ඒ මිනිසුන්ගේ සහයෝගය නැති වෙන්න ගත්තම සෙලෙන්ස්කි ජාතිකවාදී කඳවුරට නැඹුරු වෙන්න පටන් ගත්තා. ඔන්න ඕක තමයි සෙලෙන්ස්කිට සිද්ධ වුනේ. ඊට පස්සේ නේටෝ එකේ
යුරෝප සංගමයේ මේ ආධාරෝපකාර ඉල්ලගෙන හිඟමනේ යන්න පටන් ගත්තා. මොකද හේතුව එයාට අර ප්‍රධාන ප්‍රශ්නේ විසඳන්න එයා ආවේ එහෙම එයා ආවේ ප්‍රධාන ප්‍රශ්නේ විසඳනවා කියලා. නමුත් ඒකට එයාට වැඩපිළිවෙලක් තිබ්බේ නැහැ. එයාගෙන් ඇහුවම එයා හරි වැඩපිළිවෙලක් ඉදිරිපත් කරෙත් නැහැ. නමුත් මිනිස්සු විශ්වාස කරා එයාගේ කතා. මොකද අනික් දේශපාලකයෝ ඔක්කොම අසාර්ථක වෙලා තිබ්බේ. දේශපාලකයෝ ඔක්කොම දූෂිතයි. ඒක කවුරුත් දන්න දෙයක්. එතකොට මිනිස්සු මෙයාව විශ්වාස කරා. මෙයාව විශ්වාස කරලා මෙයාගේ මේ පොරොන්දු පිළිබඳ බලාපොරොත්තු වුණා. මේ ගැටුම නිරාකරණය කරයි කියන එක බලාපොරොත්තු වුණා. ඔය නැගෙනහිර යුක්‍රේනයේ පැත්තේ මිනිස්සු 100ට සමහර පළාත්වල ජනාධිපතිවරණයේදී දෙවනි වටේදී සෙලෙන්ස්කිට 80-90 ඡන්දේ දුන්න සමහර පළාත්වල. ඒ පළාත්වලම තමයි දැන් මේ අර්බුද නිර්මාණය වෙලා තියෙන්නේ. මොකද මේ ප්‍රශ්නේ විසඳන්න සෙලෙන්ස්කි කටයුතු කරේ නැති හින්දා. ඉතින් ඔන්න ඔය කාරණේ දැන් අපි මේ කියපු කාරණේ මේවා බටහිර මාධ්‍යවල කතා කරනවද නැද්ද මම දන්නේ. නමුත් මේ කාරණේ දැන් යුක්‍රේනය විසින්ම ඒගොල්ලන්ගෙම ජාත්‍යන්තර සමාජ විද්‍යාව පිළිබඳ ආයතනය විසින් කරපු සමීක්ෂණයකින් හෙළි වෙලා තියෙනවා. යුක්‍රේනයේ මිනිස්සු විශ්වාස කරනවා සෙලෙන්ස්කි ෆේල් වුණා කියලා.